ඉන්දියාවේ පුණේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. අපි ශ්‍රී ලංකාවට ගෙනවා ගැනීම පිළිබඳව මේ මොහොතේදී අතිගරු ජනාධිපතිතුමන් ජනාධිපති කාර්යසාධන බලකාය ශ්‍රී ලංකා ගුවන් සේවය බණ්ඩාරනායක ගුවන්තොටුපළ සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ සියලුම දෙනාගේ දෙමෝපියන්වත් මේ මොහොතේදී මතක් කරනවා. අද දවසේදී අපේ දින 14ක නිරෝධායන කාලය අවසන් කරලා පුණානි මධ්‍යස්ථානයේ නිවෙස් බලා යන්නට සූදානම් වෙනවා. මේ මොහොතේදී විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව ගැන වචනයක් කිව යුතුමයි. ඒ තමයි අපි එයාපෝට් එකේ ඉඳන් පුණානි කඳවුර දක්වා එනතුරු අපිට ලබා දුන්නු ආරක්ෂාව සහ ඒ වගකීම ගැන මම හිතන්නේ ලෝකෙ තවත් රටක ආරක්ෂක අංශයක් සිවිල් ජනතාවගෙන මේ වගේ විශාල වගකීමක් ලබා ගැනීම කියලා මේ වගේ අවදානම් තත්වයකදී. ඉතින් ඒ තත්වේ නිසා තමයි අපිට ලංකාවට එන්න හැකියාවක් ලැබුණේ ඒ වගකීම බාර ගන්න උන සූදානම් වුණ නිසා. ඉතින් අපි පුණානි නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණි දවසේ ඉඳන් අද දිනේ තුරාවට අපිට ලබා දුන්න සියලුම පහසුකම් අපිට ආහාර පාන ජලය සහ පිරිසිදු කිරීම ඒ අතින් අපි පොඩි වෙලාවක්වත් අපි බඩගින්නේ තියන්නේ නැතුව හැම අවශ්‍යතාවයක්ම ත්‍රිවිධ හමුදාව විශේෂයෙන් යුද හමුදාව විසින් සොයා බලන්න ලැබුවා. ඒ සඳහා පුණානි කඳවුර බාර සියලුම නිලධාරීන්ට මම මේ මොහොතේදී මගේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම තමයි අපි යන්න කලින් මට සමාජයට දෙන්න වචනයක් තියෙනවා. ඒ තමයි අපි මෙතනින් එළියට ගියාට මේ ක්‍රියාවලිය අවසන් වෙන්නේ නැහැ. සිවිල් ජනතාව විදිහට අපිට වගකීමක් තියෙනවා මේ රෝගේ තව කෙනෙකුට පතරවන එක වළක්වන්නත් අපි වැළකෙන්නත් සෞඛ්‍යමය පියවරේ විදිහට අනුගමනය කිරීම. ඉතින් අද දවසේදී අපි මේ මධ්‍යස්ථානයේ පිටත් වෙන්නට කලින් නැවත වතාවක් මේ ලබා දුන්නු සියලුම දෙයටත් අද අපි හුස්ම ගන්නේ එදා රණවිරුවන් අපි වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කළ නිසා ඒ හැම දෙයකටම බොහොම පිං. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න සිසුවෙක්. අතනම අපි ඉන්දියාවේ ටිකක් මේ කොවිඩ් 19 වසංගතයේ වැඩිපුරම තිබ්බ ප්‍රාන්තයෙන් ඉඳලා තමයි අපි ගෙන ආවේ. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි අපේ රටේ අධිකරු ජනාධිපතිතුමාට. ඒ වගේම අපිව මේ රටට ගෙන යන කටයුතු කරපු ශ්‍රී ලංකා ගුවන් සමාගමට, ශ්‍රී ලංකා ගුවන් සමාගම ඒ වගේම තානාපති කාර්යාලවලට ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ත්‍රිවිධ හමුදාවට. ඒගොල්ලෝ ගොඩක් මහන්සි වුණා. අපිව දැන් මේ කියන්නේ අපි 25 තමයි මේ මොහොතට ආවේ. ඉතින් 25 රැයනකොට අපි මේ කඳුරට ආවා. ඉතින් අපිට හැමදේම අවශ්‍ය හැමදේම ආහාර පාන ජල කිසි දෙයක් කියන්නේ කිසිම දෙයක් අඩුපාඩු වෙනවා හැමදේම ලබා දුන්නා. ඉතින් සෞඛ්‍ය ආරක්ෂාව හැමදේම ඉතින් මේ කරන ක්‍රියාන්විතය ගැන අපි ගොඩක් පැහැදෙන කියන්නේ අපේ මිනිස්සුන් මොකද අපි මේ අපේ රටේ ත්‍රිවිධ හමුදාව මේ වගේ සේවයක් කරන නිසා තමයි අපි මේ රට රෙන්ඩෙක්මෙන්ට ඉල්ලුම් කරේ අපි රටේ නෝත්තානාධිපති කාර්යාලයට. ඉතින් අපි මේ කරන ක්‍රියාන්විතය ගොඩක් අගය කරනවා. ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙන හැම දෙනාට මේ ක්‍රියාන්විතය සිදු කිරීම සම්බන්ධයෙන් ස්තුතියි.